ආදරය කියන්නේ මිනිස්සු ආසම හැඟීමක්. ආදරේ විඳින්න වගේම ආදරේ කරන්නත් මිනිස් හිත හරි ආසයි. ආදරේ කියලා කිව්ව ගමන් එකපාරට ගෑනු ළමෙක් පිරිමි ළමෙක් අතර ඇතිවෙන ආදරේ මතක් වුණාට ආදරේ කියන්නේ එහෙම එක තැනකට කොටු කරන්න ඕන දෙයක් නෙවෙයි. ආදරේ කියන්නේ මේ ලෝකෙ හැම තැනකම තියෙන්න ඕන දෙයක්. ආදරේ කියන්නේ මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම විඳින්න ඕන දෙයක්. ආදරණීය මිනිස්සු එක්ක ජීවත් වෙනකොට ජීවිතේම ලස්සන වෙනවා. ලෝකෙම මිනිස්සු ආදරණීය වුණොත් මේ ලෝකෙ කොයිතරම් ලස්සන වෙයිද කියලා එතකොට ඔයාම හිතලා බලන්න. නිදහසේ ඉන්න වෙලාවක හවස් වරුවක පුළුවන් නම් අහස දිහා බලන් ඉන්න. අහස සැරින් සැරේ කොයිතරම් වෙනස් වෙනවද කොයිතරම් වර්ණ ඇති වෙලා නැති වෙනවද කියලා ඔයාටම දැනෙයි. එක වෙලාවකට වලාකුළු පිරිලා ලස්සන පාට වැටිලා අහස ලස්සනම ලස්සනයි. තවත් වෙලාවකට තනි නිල් පාට අහසේ යාන්තමින් විහිදුණු සුදු පාට වලාකුලක් විතරක්ම තියෙයි. ඒත් අහසේ අප විඳින අපූර්වත්වය තියෙන්නේ ඒ වෙනස් වීම නිසා. අපේ ජීවිතත් මේ අහස වගේමයි. සැරින් සැරේ වෙනස් වෙනවා. ඒ නිසාමයි අපේ ජීවිතවල ලස්සන මතක ඉතිරි වෙන්නේ. අහස සැරින් සැරේ වෙනස් වෙනකොට පොළොව ඒ වෙනස හරි අපූර්වවට දරාගෙන ඉන්නවා. අහසින් වැහි බිඳු වැටෙනකොට මුදු මොලක් වෙන පොළොව අහසින් වැහි බිඳුවක් නොලැබෙනකොට රළු වෙනවා. දරාගන්නම බැරිම තැන්වලදී විතරක් පොළොව කම්පා වෙනවා. ඔයත් මමත් ඇතුළුව මේ ලෝකේ ඉන්න මිනිස්සු අහසයි පොළොවයි වගේ. සමහරු අහස වගේ වෙනස් වෙද්දී සමහරු පොළොව වගේ දරා ගන්න හුරු වෙලා තියෙනවා. මේක ලස්සන ලෝකයක් උනේත් ওই දෙවිදිහක මිනිස්සු හින්දම තමයි. ඉතින් අපි ඒක පිළි අරගෙන ජීවත් වෙමු. මොකද ඒක ලේසි. අපේ හිත කියන්නේ අපි ළඟ තියෙනවයි කියලා අපි හිතන ඒත් අපි ළඟ නැති දෙයක්. හිත මොනවද හිතන්නේ කියලා හිතනවට වඩා හිත මොනවද නොහිතන්නේ කියලා හිතන එක ලේසි. ඒ අරුම පුදුම හිතේ ඇතිවෙන එක සිතිවිල්ලකින් අපි වඩවන්නත් හිනස්සන්නත් පුළුවන්. හිත අපිව පාලනය කරනවද එහෙම නැතිනම් අපි හිත පාලනය කරනවද කියලා හිතන්න බැරි තරමට හිතේ ක්‍රියාකාරීත්වය සංකීර්ණයි. කොහොම වුණත් අපිට සිද්ධ වෙනවා හිත කියන දේම අහන්නේ නැතුව හිත පාලනය කරගෙන ජීවත් වෙන්න. එහෙම කළොත් අපි දිනුම්. හැබැයි අපි හැමෝම ආස හිත කියන දේ කරලා පරාදු වෙන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න සිංහල පොඩ්කාස්ට් YouTube channel එක subscribe කරන්න. වීඩියෝ දාපු ගමන් බලන්න ඒ ළඟම තියෙන bell icon එක click කරන්න.